ඉතින් මේ අපි පොඩ්ඩක් දැන් වෙන ඇන්ගල් එක පොඩ්ඩක් වෙනස් කරලා වෙන විදිහකට යනවා කොහොම හරි අපිට කතා බහ කරගන්න එක තමයි වැදගත් ඇන්ගල් එක කොහොම වුණත් ඇදේට හරි කෙලින් හරි මේ කතා බහ තමයි වැදගත් මේ ඉතින් හාමුදුරනේ අපි එදා කතා කරේ දැන් බොහන්සි දැන් මම හිතන ඉස්සරහත් විස්තර කරමින් ගියා අර ආදරය අපිට පවතින්න පුළුවන් අර ත්‍රිකෝණයක් වගේ දෙයක් ඇතුලේ මේක ආදරය ඇතුලේ අපි බැඳ තබා ගන්නවා කියලා ඒක තව පොඩ්ඩක් එහෙම විස්තර කරගෙන අපි කතාව එහෙම ඉදිරියට යන් එතකොට දැන් සම්බන්ධ වෙන ඇටත් එක තේරුම් ගන්න පුළුවන් නේද ඉතින් ආදරය මේක ඇත්තටම මේ අපිට මේ වෙලාවේ ඉදිරිපත් කරන්න පුළුවන් සරලම විග්‍රහයක් ආදරය පිළිබඳ. ඉතින් ආදරය කියන එක අපිට ත්‍රිකෝණයකට දාන්න පුළුවන්. මම මේක ඇයි මෙහෙම කියන්නේ මම ඉස්සර කාලේ හදාගෙන හිටිය තියරි එකක් මම විශේෂයෙන් අර ව්‍යාපාර කටයුතු කරන කාලේ ව්‍යාපාර කටයුතු හැමතිස්සෙම බිස්නස් එකක් ගත්තොත් ඒ බිස්නස් එක හැමතිස්සෙම රඳාපවතිනවා කෑලි තුනක් උඩ. එකක් තමයි සේල්ස් කොච්චර විකුණනවද මං ඉංග්‍රීසියෙන් කියන්නේ එතකොට ලේසි සේල්ස් ෆයිනෑන්ස් සහ HR කියන තුන උඩ මේ බිස්නස් එක රඳාපවතිනවා. ඉතින් සාමාන්‍යයෙන් බිස්නස් එකක් පොඩ්ඩක් යන විදිහ අමාරු වෙන්නේ එක්ක සේල්ස් අඩු වෙනවා නැත්නම් ෆයිනෑන්ස් ෆයිනෑන්ෂලි එක අමාරු වෙනවා නැත්නම් HR අඩු වෙනවා. ඒ කියන්නේ ඉන්න මිනිස්සු ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට දැන් මේ බිස්නස් ගැන විග්‍රහ කරනවා වගේ ආදරය ගැසිල්ලක් පැද්දි ගැසිලි නැතුව යන්න අර ස්මූත් ආදරේ ඉස්සරහට යන්න අපිට අවශ්‍ය කරන කෑලි තුනක් තියෙනවා. එකක් තමයි ඒ ආදරේ කොච්චර පැෂනේට් ගතියක් තියෙනවද කියන එක. يعني ආකර්ෂණීය ගතියක් තියෙනවද කියන එක. යම්කිසි ආකාරයකට සරාගී ගතියක් ඒ ආදරේ තුල තියෙන්න ඕනේ. දෙවෙනි එක තමයි ඒ ආදරේ ඇතුලේ කොච්චර අන්‍යෝන්‍ය හුවමාරුවක් ෂෙයරින් එකක් තියෙනවද කියන එක. අපි එකිනෙකාට කොච්චර කිට්ටුද කියලා. ඒ කියන්නේ සමහරවිට අපිට ආකර්ෂණීය ආදරේ තියෙන්න පුළුවන් කිසිම අන්‍යෝන්‍ය වශයෙන් සමීපතාවයක් නැහැ ලොකු. එහෙම ඒවා තියෙනවා. ඒ කියන්නේ සමහර නියොන්නේ එහෙමත් සරාගීව වැඳිලා තියෙනවනේ ඉන්දිනින් නමුත් අපිට එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා කියන්නේ බෑනේ කොත් එක නේද? ඒක කියන්නේ බෑනේ. ඇත්තටම මම හිතන්නේ මේ හැම ජාතියෙම ආදර මගේ ජීවිත කාලේ මම විඳලා තියෙනවා මේ විශේෂයෙන් අපි පොඩි කාලේ ඒ ආදරය පැෂන් එක ගැන විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මේ වැඩිය සමීප වීමක් අර ගැඹුරෙන් එකිනෙකාට කිට්ටු වීමක් වෙන්නේ නැහැ. මම හිතන්නේ මිනිස්සු ටිකක් ලොකු වෙනකොට වයසින් වැඩි වෙනකොට ඒක ටිකක් අර මැචියුරිටි එකත් එක්ක මම හිතන්නේ දෙන්නෙක් අතර තියෙන සමීපතාවය ගොඩක් කිට්ටු වෙනවා. ඒ කියන්නේ දේවල් ෂෙයා කරගන්න අන්න එහෙම පුළුවන් හැකියාවක් මම හිතන්නේ ඩිවලොප් වෙනවා මැචියුරිටි එකත් එක්ක. දැන් මැචියුරිටි එකත් එක්ක ඒක වැඩි වෙනවා කියුවාම තේරෙන එකක් තමයි අපිට අඩු දැනුම තියෙද්දි අපිට අනිත් කෙනාට සමීප වෙන්න තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි අනිත් කෙනාට සමීප නොවෙන්න මොනවා හරි අපි තුල යමක් අපි පවත්වාගෙන යනවා. තාප්පයක් වගේ දෙයක් මැදින් ගහන ඉන්නවා කියලා හිතන්නේ. ඒ කියන්නේ මම එලිදරව් වෙන්න බයයි. ඒ වගේක් තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇතුළේ අපි මම මේ නිකන් මැදින් පැනලා කතා කරන වහන්සේට ඒකට විරුද්ධ මේ වෙන්න පුළුවන්. දැන් අපි දන්නවා මේ ආදර සම්බන්ධයකදී අපි තරුණ මේ දැන් මේ අපේ මේ ඉන්න කණ්ඩායමේ ඉන්න අය ගොඩක් යම්කිසි පරිණතයකට යම්කිසි මෝකුරා ගියපු අයනේ. හැබැයි අපි තුමු දැන් අපි බඳින්න ඉස්සෙල්ලා වගේ ප්‍රේමය ඇතුලේ අපි හැමතිස්සෙම කරන්නේ හොඳ දේවල්නේ. ලස්සනට ඇඳලා යන්න උත්සාහ කරන්නේ. සෙන්ට් ගහලා ඒ කියන්නේ අපේ මේ අපේ ගඳ පැත්ත අපේ ඒ කියන්නේ අපි හෙලිදරව් අපේ කැත පැත්ත අපේ එච්චර මේ ප්‍රසන්න නැති පැත්ත අපි හෙලිදරව් කරන්නේ නැති වෙන ඉන්න අපි නෝන්ඩි වෙන කැලල නොකර ඉන්න පුළුවන් තරම් නෝන්ඩි නොවි ඉන්න තමයි අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ. හැබැයි ඉතින් අපි ගෙයක් ඇතුළට ආවෙන් පස්සේ අපේ එක කොටසක් සම්පූර්ණයෙන් පේන්න ගන්නවා. ඒ කියන්නේ නොවැළක් වී හැකි විදිහට අපි ලෝකෙට වහන් හිටපු කොටස ඉතිබු කොටස අපේ අනේකාට පේන්න ගන්න. ඒක සමහරට අපි මේ හිතලා කරන දැන මේ නමුත් ඒක කරන්න වෙනවා. ඒකම හින්දා සමහරට අර සමීපතාවයක් ගොඩනගන්නත් පුළුවන් නේද? ඒක නිකන් තේරුම් ගැනීම. හරි. ඔබවහන්සේ කතා කරන්නේ මම. ඒක චාමර හොඳ මේ පොයින්ට් එකක් ඉදිරිපත් කරේ අර අපි එකට ඉන්න සිද්ධ වුණාම දැන් අපි හිතමුකෝ දැන් සාමාන්‍යයෙන් ඇඳුම් මාරු කරනකොට උනත් ඒ වෙලාවේදී සමීප වෙන්න සිද්ධ වෙනවා. අර මොකද එකම කාමරයක් ෂෙයා කරන හින්දා එකම මේ බඩු බාණ්ඩ ටිකක් පොදුවේ පරිහරණය කරන හින්දා එහෙම එකක් තියෙනවා. ඒත් එක්කම ඒක තව විදියකින් මට පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සු කාලෙන් කාලයට තමන්ගේ මොටිවේෂන් එක මාරු කරනවා. මොටිවේෂන් කියලා කියන්නේ අර ඔයාලා ඇති මැස්ලෝස් පිරමිඩ් ඔෆ් හයරාකි කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ පිරමීඩයකින් පෙන්වන්නේ මිනිස්සු කාලෙන් කාලයට අත්‍යවශ්‍ය කියලා හිතන්නේ මොනවද කියන එක. ඉතින් ඒ පිරමීඩේ යටම තලයේ තියෙන්නේ මිනිස්සුන්ගේ තියෙන මූලික අවශ්‍යතාවෙන් ඔය කෑම බීම වගේ අවශ්‍යතාවයන්. ෆිසියොලොජිකල් නීඩ්ස්. භෞතික අවශ්‍යතාවයන්. ඒ කියන්නේ දැන් කණ්ඩ නැති මිනිහෙක්ට ආදරේ වැඩක් නැහැ නේ. කණ්ඩ නැති මිනිහෙක්ට මුලින් කෑම ටික හොයාගන්න ඕනේ. නමුත් ඒ කෑම ටික හොයාගත්තට පස්සේ එයා යනවා ඊළඟට ආදරය, සුරක්ෂිතතාවය වගේ ඒවට යනවා. හැබැයි ඒ ආදරය කියන එකත් පහු කරලා ඊට පස්සේ එයා යනවා බලය වගේ ඒවට.
එකෙනි තමන් කොච්චර සමාජයේ ලොකු තැනක ඉන්නවද එහෙම කියලා. දැන් අපේ ජීවිත ගත්තම අපිට තේරෙනවා අපි ඔය ඉස්කෝලේ යන කාලේ ඒ තරුණ කාලේ ආදරය කරනකොට කිසිම අර මේ තැනක් ගැන හිතුවේ නැහැ. ඒ කියන්නේ එහෙම අපිට කොච්චර තැනක් හම්බ වෙන්න ඕනේද එහෙම කියලා හිතුවේ නැහැ. නමුත් අපි ටිකක් වැඩිමහල් වෙනකොට අවුරුදු 25 30 වෙනකොට පොඩ්ඩක් තැන ගැන හිතනවා. අර ඉස්සර කුඩේ යට වික්ටෝරියා පාක් එකේ ඉන්න වෙනුවට පොඩ්ඩක් තැන ගැන හිතනවා. ඉතින් ඒ තැනත් සෝෂල් වගේ බඳින්නවා කියලා තමයි. ඒ වගේ තමයි හිතන්නේ. ඉතින් ඒ තැන එහෙම නැත්නම් සෝෂල් ස්ට්‍රාටා කියන අවශ්‍යතාවයත් පසු කරාම මිනිස්සු ඊළඟට යනවා මේ self actualization කියන පැත්තට. ඒ කියන්නේ හරි දැන් මං කෑම හම්බුණා, ආදරෙත් හම්බුණා. මට දැන් යම්කිසි තැනකුත් තියෙනවා. දැන් මම මොකද්ද කරන්න ඕනේ? මගේ ජීවිතය ගැන මම කොහොමද හැරිලා බලන්න ඕනේ? මං හිතන්නේ මේ දැන් මේ ගෲප් එකේ ඉන්න ගොඩක් කට්ටිය අන්න එතන තමයි ඉන්නේ. හැබැයි ඒකට මෙහෙම එකක් තියෙනවා. මේක වෙන්න මේක වයස උඩ සිද්ධ වෙන එකක් නෙවෙයි. මේක මේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් සැපිරීම උඩ සහ මානසික පරිණත වීම උඩ සිද්ධ වෙන එක. දෙකක් තියෙනවා. එකක් තමයි දැන් හිතන්න කන්න නැති එක්කෙනෙක්ට අවුරුදු 60 70 වෙනකල්ම කන්න හම්බුනේ නැත්නම් එයා මුළු ජීවිත කාලෙම කන්න හොයාගෙන තමයි මහන්සි වෙන්නේ. පළවෙනි ඉලක්කය කැමසෙවීම. ඉතින් ඊට පස්සේ දෙවෙනියට සමහරුන්ට ආදරේ හම්බ වෙන්නේ. එතකොට එයා මුළු ජීවිත කාලෙම ආදරේ හොයාගන්න උත්සාහ කරනවා. ඉතින් ඒක එක පැත්තකින් හම්බුනත් අනිත් පැත්තෙන් මානසික පරිණතභාවයකටත් එන්න ඕනේ. මොකද මම එහෙම කියන්නේ දැන් කෑම හම්බුණත් ආදරේ හම්බුණත් තාම කෑම හොයන මානසික තත්ත්වයක ඉන්නත් පුළුවන් මිනිසුන්ට. එහෙමත් වෙනවා. ඒක දෙපැත්තක් තියෙනවා. අපි කොහොමත් ස්වාභාවිකව අපිට සිද්ධ වෙන මානසික පරිණතභාවයක් තියෙනවා. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ අවුරුදු 35 දී. ඒ කියන්නේ අවුරුදු 18 දී උන්නේ නැහැ. ඒ කියන්නේ එක්තරා මානසික පරිණතියක්, ඒ කියන්නේ සමහරට අත්දැකීම් ලැබීම තුළ අර අපි අහලා තියෙන කතන්දරය තුළ අධික, ඒ කියන්නේ බොහොම සැප සම්පත් සහිත ජීවිතයක් ගෙවිලා ඒක එක්තරා කෙලවරකට ආවයින් පස්සේ, එහෙම නැත්නම් දුක්බර කටුක ජීවිතයක් කියලා ඒකෙත් එක්තරා අවධියක් පහු කරයින් පස්සේ තමයි මේ තේරෙන්න ගන්න කෙනෙක්ට මේ 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 ආකාර දෙකේම යම්කිසි අවබෝධයක් තිබිලා තමයි ඒ ඊළඟ තුන්වෙනි කියන්නේ නේද මධ්‍යම ප්‍රතිපදාව හොයත් දැන් නැතුව මේ මොකක් හරි එකක් නොලැබුණොත් කණ එකම හැමදාම හරියට කෑමක් නොලැබුණ කෙනෙක්ට සමහරට ජීවිතයේ අවසාන වෙනකන් හරියට කෑමක් කණ එක තමයි වැඩේ ප්‍රධාන කාරණය වෙන්නේ කියන එක නේද? ඒක හරි. ඉතින් ඒක දැන් අපි යෝග ශාස්ත්‍රය ගත්තොත් යෝග ශාස්ත්‍රයේ ඒක ටිකක් ඊට වඩා ලස්සනට විග්‍රහ කරලා තිනවා. ඒ කියන්නේ මේ ඔයාලා දන්නවත් දන්නේ මිනිස්සුන්ට ඒ කියන්නේ මිනිහෙක්ගේ ඇඟේ තියෙන චක්‍ර හතක් ගැන කතා කරනවා. යෝගවල තියෙනවා චක්‍ර අවදි කිරීම අන්න ඒ වගේ කතා. ඉතින් ඒ චක්‍රවල තියෙනවා මේ අපි ඉඳගත්තාම පස් ඒ කියන්නේ පොළවට ගෑවෙන්නම තියෙන්නේ මූලාධාර චක්‍රය කියන එක. ඉතින් ඒ චක්‍රය මිනිසුන්ගේ ඔර ආශාවල් ඒ කියන්නේ යම් යම් දේවල් එකතු කර ගැනීමේ ආශාවල් තමයි ඒකෙන් පෙන්නන්නේ. ඊට පස්සේ තියෙනවා මේ කාමය සම්බන්ධ ආශාවල්. ඊට පස්සේ තියෙනවා ඔය ආදරය බලය සම්බන්ධ ආශාවල්. ඔන්න ඊට පස්සේ තියෙනවා ඒ පළවෙනි චක්‍ර තුනම ගොඩක් වෙලාවට ලෞකික චක්‍ර තුනක්. ඒ කියන්නේ ලෞකික අත්පත් කර ගැනීම වලට තමයි මේ චක්‍ර තුන තියෙන්නේ. ඉතින් මම මේක මේ පොඩ්ඩක් සමාන රූප කරන්න හදන්නේ අර මැස්ලෝස් පිරමීඩ් ඔෆ් හයරාකී එකේ self actualization කියන එක උඩම කොනට දාලා තින්නේ. උඩම පිරමීඩේ උඩටම. නමුත් මේ යෝගවල පළවෙනි චක්‍ර තුනෙන් පස්සේ චක්‍ර හතරක්ම තියෙනවා මේ self actualization කියන එකට. ඉතින් මට හිතෙන එක්තරා ආකාරයකට ඉන්දියානු සමාජය ටිකක් ආධ්‍යාත්මිකත්වයට බරයි. සැහෙන වැඩි විවරණයක් තියෙනවා. ඉතින් ගැඹුරු විවරණයක් තියෙනවා. බරදැමීමකුත් තියෙනවා. බරදැමීමකුත් තියෙනවා. ඉතින් මේ චක්‍රවල හරියටම මොකද්ද කියන්නේ කියන එක කතා කරන්න ගියොත් ටිකක් වෙලා යනවා. නමුත් මොකද අපි මේ self actualization පැත්තට යන්නේ නැති නිසා වැඩිය. නමුත් මං හිතන්නේ මේ කාලේ තමයි මේ සහෝදර සහෝදරියෝ තීරණයක් ගන්න ඕනේ අපි මොකද්ද කරන්න කියලා. මොකද දැන් අපිට දැන් කෑම හම්බු වෙන්නේ නැත්නම් තියෙන ගානින් සැනසෙන්න ඕනේ. ආදරෙත් හම්බු වෙන්නේ නැත්නම් ඒ තියෙන ගානින් සැනසিলা. ඇත්තටම මොකද්ද මේ ජීවිතේ තේරුම කියන එක ටිකක් ගැඹුරට සාකච්ඡා කරන්න හිතන්න ගන්න එක හොඳයි මේ වයසට ආවම. ඒකට හේතුවක් තියෙනවා. දැන් අර චාමර කිව්වා වගේ බුදුහාමුදුරුවෝ අවුරුදු 35 දී බුදු වුණා. හැබැයි අවුරුදු 35 පැනලා 45 වුණා නම් බුදු වෙන්න ටිකක් අමාරු වෙනවා. ඒකට හේතුව ඒ කියන්නේ ඒකට ආයිපාරක් විද්‍යාවේ කියන්නේ නියුරෝ ප්ලාස්ටිසිටි කියලා. ඒ කියන්නේ අපි යම්කිසි දෙයකට වෙනස් වෙන්න කොච්චර හැකියාවක් තියෙනවද කියන එක. හිතන්නකෝ අපේ මොකක් හරි පුරුද්දක් වෙනස් කරගන්න. අපි යම් යම් දේවල් වලට පුරුදු වෙච්ච ඒවා ජීවිත කාලෙම අවුරුදු 40 පැනනට පස්සේ ඒක නවත්ත ගන්න බැහැ. ඒ කියන්නේ අපේ වෙනස් වීම හරි අඩු වෙනවා. එක්තරා ආකාරයකට දැන් තරුණ ළමයෙක් ගන්න රිස්ක් එක වැඩි හිටියෙක් ගන්නෙ නැහැ. ඒකට හේතුව ඔය බය මේ බය වැඩි මහලු වෙනකොට එක්තරා ආකාරයකට ඒක පරිණත වීමෙත් මේකක් අනිත් එකක්. අනිත් පැත්තෙන් ඔය ඇන්ත්‍රොපොලොජි විදියට ගත්තොත්
වයසට ගියාම අපේ අඬුපඬු පරිස්සම් කරගන්න වෙනවා තරුණ කාලේට වඩා. දැන් මට ඒක හොඳට තේරෙනවා. ඉස්සර තරුණ කාලේ අපි සෙල්ලම් කරලා පොඩ්ඩක් මේ ෂෝල්ඩර් එක දනිස්ස එහෙම මේ වුණාට සතියෙන් දෙකෙන් ඒක හොඳ වෙනවා. නමුත් දැන් වයසට ගියාට පස්සේ 40 කිට් වෙනකොට ඒක දීර්ඝ කාලයක් යනවා හොඳ වෙන්න. ඉතින් ඔය දැන් මහලු වෙච්ච කොටියෙක් වුණත් අන්තිමට මැරෙන්නේ දත් හැලිලා කණ්ඩ නැතුව. ඉතින් එයාගේ දත් ටික, එයාගේ ඇස් ටික ආරක්ෂා කර ගැනීම මේ මහලුකමත් එක්ක කරන්න ඕන දෙයක්. ඉතින් අන්න ඒකත් එක්ක මම මේ කියන්නේ මේ භෞතික සහ මානසික ක්‍රියාවලිය දෙකම එකට අරගෙන සංසන්දනය කරන ගම ඒ ක්‍රියාවලියත් එක්ක අර අපි වෙනස් වීමට තියෙන හැකියාව අඩු වෙනවා වයසට යනකොට. ඉතින් අන්න ඒක ඊට වැදගත් කාරණයක්. මේක තමයි අවසාන වයස. රැකියා වගේ වුණත් මේ මාරු කරන එක කාලයයිනේ. එක පස්සේ කාලකින් පස්සේ අපි වුණත් රැකියා ඔය මොකක් හරි එක අපි කැමති රැකියාව වේවා අකමැති රැකියාව වේවා දැන් ලැබිලා තියෙන රැකියාව ඒ ඔස්සේ එතන නැවතිලා ඉතුරු ටික කරගෙන يعني බොහොම ආරක්ෂිත මුද්‍රාවක තමයි ඊට පස්සේ අපේ ගමන් මාර්ගේ මම හිතන්නේ දැන් අපේ වයසට ඉන්න අයත් හොඳටම තියෙන එකක් තමයි. ඒගොල්ලෝ දැන් ඒවා කරන්නේ නැහැ. හැබැයි එක කාලයක් තිබුණා මට මේක බෑ. මට මේ හරියන්නේ නැහැ. මට ඕන වෙන ලෝකයක්, මං කැමති වෙන දෙයක්, මට ඕන වෙන ජීවිතයක් වගේ යනවා. හැබැයි දැන් ඒ ගතිය අපේ ඇත්තටම අඩු වෙලා තියෙනවා. ඉතින් අර ඔක බලන්න පුළුවන් අර තරුණ කාලේ අපි යම් යම් දේවල් වලට තීරණ ගත්තී ඉතමත් ඉක්මනින් තීරණ ගන්නවා ඩග්ගල වෙනස් වෙනවා. නමුත් වයසට යනකොට දැන් මේ 40 වෙනකොට ඒක කරන්නේ නැහැ. ඉතින් ආයිපාරක් ඒ හේතුව නිසාම මං හිතන්නේ අපි ආධ්‍යාත්මිකව බලන්න පුරුදු වෙන එක පටන් ගන්නවා නම් දැන් තමයි අන්තිම බස් එක. මේ බස් එක මිස් වුණොත් මං හිතන්නේ දැන් අවුරුදු 60ක් වුණාට පස්සේ මේ බනහලා එක නිකන් අර නිින්ද යන්න බනහනවා වගේ ඇරෙන්න ආධ්‍යාත්මික දියුණුවකට බනහන එක මං හිතන්නේ කරන්න පුළුවන් එකක් කියලා. මම මේ කියන්නේ හැමෝටම නෙවෙයි, එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා ඇති එක කරන්න පුළුවන්. ඉතාමත් සුළුතරයක්. නමුත් බහුතරයකට අපි වයස 50-60ට ගිහිල්ලා බනහන්නේ අර බන හරි මොකක් හරි මේ ආධ්‍යාත්මික සෙවිල්ලක් කරන්නේ අර ආච්චියම්මල මං දන්නවා පිරිත් දැම්ම නැත්තම් නිින්ද යන්නේ. ඒ වගේ එකකට ඇරෙන්න ඇත්තටම ආධ්‍යාත්මික සොයා ගැනීමක් කරා යන්න මේ වයසෙන් පස්සේ මං හිතන්නේ පුළුවන් වෙයි කියලා. ඉතින් දැන් මේකෙන් මං අදහස් කරන්නේ මේ එකපාරට ඔක්කොම දමලා ගසලා මම මේ මහාන වෙලා බවුන් වඩන්න එහෙම එකක් නෙමෙයි. නමුත් අපි හිතන විදිය පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන්. අපි මෙච්චර කල් අර ආදරය ගැන මේ කියනකොට අර චාමර කිව්වේ දැන් අර තරුණ කාලේ අපි යම්කිසි තාප්පයක් බැඳගෙන ඉන්නවා කියලා. ඇත්තට මේ තාප්පේ බැඳලා තියෙන්නේ අපේ තියෙන ආත්මార్థය කියන තාප්පේ. ඒ කියන්නේ අපි ආත්මార్థකාමී වැඩි ඒ ආදරේදී. මොකද අපේ ඔළුවේ තියෙන්නේ කොහොම හරි හිතන්නකෝ ලිංගිකත්වේ නම් ඒක කොහොමද ළඟා කරගන්නේ. ලස්සන ගෑනු ළමයා අර තියෙන්නේ අර එයාව අත්පත් කරගැනීම වුණාම තමයි තියෙන්නේ. අර නීල් ආම්ස්ට්‍රොන් ගිහලා හඳේ කොඩිය ගැහුවා වගේ මෙහා වල්ල ගන්නවා. තරගයක් ජයග්‍රහණය කිරීමේ වුණා තමයි තියෙන්නේ. ඉතින් ඒක මගේ කියලා ගත්තට පස්සේ එතනින් ඉවරයි. ඊට පස්සේ වෙන එකක් එහෙම දැන් ඔය අපි මම මට හිතන විදිය තමයි මේ ගොඩක් අපි දකින්න එක මේ මටත් දැන් තියෙන එක එක්තරා ආකාරයකට. දැන් විශේෂයෙන්ම අපි ගැහැන් ළමයි පිරිමි ළමයි ගත්තාන් පස්සේ අපි දන්නවා මේ සාමාන්‍යයෙන් වැඩිපුර වෙන්නේ පිරිමි ළමයි ගැහැන් ළමයිගේ පස්සෙන් ගිහිල්ලා යාළු වෙන්න අහනවා. යාළු වෙන්න අහනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ ගැහැන් ළමයි ඉන්නවා. ඉතින් ඒතර පිරිමි අය සෑහෙන උනන්දුවක් දන්නවා දක්වනවා ගැහැණුත් එක්ක සම්බන්ධයක් පටන් ගන්න. හැබැයි සම්බන්ධය පටන් ගත්තාන් පස්සේ මේ කතාවේ අනිත් පැත්තට යනවා. ඒ කියන්නේ අපි දැකලා තියෙනවා ඊට පස්සේ මේ පිරිමි කියන්නේ බැඳපු ජෝඩුවල අපි දක්වනවා පිරිමි අය ඉන්නවා, ගැහැණු ඉන්නවා, මේ කියන්නේ නෝනා මහත්තයා ඉන්නවා සමහරට එයා යන්නේ කොයි වෙලාවෙද දෙතකන් වෙන්න බලාගෙන. ඒ කියන්නේ අපි තු කොහේ හරි තැනක සාදයකට යනවා පිරිමියා පිරිමි කෙනා තව අයත් එක්ක බිබි කරගෙන ඉන්න අපි තුමෝ ඒකළු මත් පැන් පානය කරනවා කියලා යාළුවොත් එක්ක. නෝනලා ටික අඳුරන්නේ නැහැ. නෝනලාට පුළුවන් එක්ක මත් පැන් පානය කර මත් පැන් පානය කරන්න බැරනම් මේ මොකක් හරි ඕමි හරි ගහන්න පුළුවන් මොන හරි ඒ කියන්නේ ඒකළුතරත් සතුරෙන් ඉන්න පුළුවන්. ඒකළු ඒනට ඉන්නේ අරගොල්ලෝ බීලා ඉවරකම් එකිනෙකායි මූණු දිහා බලාගෙන ඉන්න තත්ත්වයක් වෙනවා. කියන්නේ අරයාගේ පස්සේ මෙයා වැටෙච්ච තත්ත්වයකට පත් වෙනවා. දැන් වහන්සේ අර කිව්වා වගේ මේ මේකේ තියෙනවා නේද මේක ජයග්‍රහණය කරයින් පස්සේ මේක ඊට පස්සේ තව දුරටත් එතකොට මේක මේ අපි ආදරය අර ආදරයයි මේක මාර පරමරමණීයයි කවි ලියලා තිබ්බට මේක පොඩි ක්‍රීඩාවක් වගේ එකක් එක පැත්තෙන් ගත්තායි පස්සේ නේද. ඇත්තටම මේක ලොකු ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාවේ යෙදෙන්නේ ඇත්තටම අපි දෙන්නෙක් යෙදෙනවා කිව්වට අපේ අපිම තමයි මේ ක්‍රීඩාව යෙදෙන්නේ. කියන්නේ අපි එක්කමයි අපේ එක්කම යෙදෙන ක්‍රීඩාව. මම කියන්නම් ඒ ක්‍රීඩාව මේ ලෝකයේ තියෙන ස්වභාවයක් තියෙනවා දුවතාවය කියලා. ඩුවෙලිටි. ඩුවෙලිටි කියන්නේ මොකද්ද? දැන් මම මෙතන ඉන්නවා. චාමර ඔතන ඉන්නවා. දැන් චාමර ඔතන ඉන්නේ මම මෙතන ඉන්න හින්දා. හරිද ඒ කතාව? ඒක හරි හතර බීරි කතාවක් වගේ. තව පොඩ්ඩක් පැහැදිලි කරන්න. චාමර ඔතන නැති වෙන්න. චාමරට ඔතන ඉන්න පුළුවන් මම මෙතන ඉන්න හින්දා. ඒ කියන්නේ මේ අපි භාෂාව ගත්තත් ඒ භාෂාවේ තියෙනවා සබ්ජෙක්ට්, ඔබ්ජෙක්ට්, වර්බ්, කර්ම, කර්තෘ සහ ක්‍රියා කියලා. එතකොට දැන් මම ගෙදර යනවා කිව්වහම මම සහ ගෙදර
දෙකක් තියෙනවා හැමතිස්සෙම මේ භාෂාව ඇතුලේ අපි කතා කරනකොට දෙපැත්තක් ගැන කියවෙනවා ඒ කියන්නේ ඔතන පවතින්න බෑ මම මෙතන හිටියේ නැත්තම් දැන් මම ඔතනට આવොත් එතන මෙතන වෙනවා ඒක ටිකක් ටිකක් ගැඹුරු සංකල්පයක් නමුත් ඕක ඊට වඩා සරල විදිහට තේරුම් ගන්න පුළුවන් දැන් ගන්නකෝ ක්‍රිකට් ක්‍රීඩාවෙත් මේ ද්වතාවයේ තිනිදි මම පෙන්නන්නම් ක්‍රිකට් ක්‍රීඩාවට එනවා රටවල් දෙකක තරඟහරක දැන් අද ඔලිම්පික් පටන් ගත්තනේ ওই වගේ දැන් මේ ක්‍රිකට් ක්‍රීඩාවට එනවා රටවල් දෙකක තරඟකාරියෝ මේ කණ්ඩායම් දෙකට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ අදහස් දෙකක් තියෙනවා එක්කෙනෙක්ට ඕනේ අපේ රට දිනන්න අනිත් කට්ටියට ඕනේ අනිත් කට්ටියගේ රට දිනන්න ඒ දෙගොල්ලොන්ට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ අදහස් දෙකක් තියෙනවා හැබැයි ඒ අදහස් දෙක තිබුණට ඒ කට්ටිය පොදුවේ නීති රීති ටිකකට එකඟ වෙලා තරඟ කරනවා ඒ කියන්නේ විරුද්ධකාරයෝ ටිකක් එකතු වෙලා තරඟයක් යෙදෙනවා ඔන්න ඕක තමයි ද්වතාවය කියන්නේ ඒ කියන්නේ එකට ප්‍රතිවිරුද්ධව තමන් සමග තරඟයක් යෙදෙනවා සමහර වෙලාවට. මම ඒක තව ටිකක් විස්තර කරනවා. මම මේ කියන සංකල්පය ඇත්තටම ටිකක් ගැඹුරු සංකල්පයක්. ද්වතාවය එහෙම නැත්නම් ඩුවැලිටි කියන එක. ඉතින් මේ ද්වතාවය කියලා කියන්නේ දැන් බලන්න අපිට මේ ලෝකේ අඳුර කියන එක පවතින්නේ ආලෝකයේ තියෙනකල්. මේ ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කොම හොඳ මිනිස්සු වුණොත් නරක කියලා එකක් නැති වෙනවා. ඒ වගේම ඔක්කොම මිනිස්සු නරක වුණොත් හොඳ කියලා එකක් නැති වෙනවා. ඒ කියන්නේ මෙතන පොඩි සාපේක්ෂ ගතියක් තියෙනවා. يعني හොඳට අගයක් ලැබෙන්න නරකයි ඉන්න ඕනේ. නරකයි ඉන්න ඕනේ. හොඳ මිනිස්සු අගයක් ලැබෙන්න කැතක් තියෙන්න ඕනේ. කැතක් තියෙන්න ඕනේ. ඉතින් එතකොට දැන් මේ කැතයි ලස්සනයි කවදාවත් වෙන් කරන්න බැරි විදියට එකට ඉන්නේ. හරියට අර ක්‍රිකට් ගහන පිල් දෙකේ දෙපිලක් හිටියට ඒ දෙපිලටම විරුද්ධ අදහස් දෙකක් තිබුණට ඒ දෙන්න එකට වැඩ කරනවා. ඉතින් ඕක මං කිව්වේ කොහොමද අපේ හිතේ වැඩ කරන්නේ? හරි දැන් මං කිව්වේ අපි චාමරත් එක්ක කතා කරේ අපේ හිතේ තියෙනවා ආසාවක් මට මේ මෙන්න මෙයත් එක්ක ඉන්න ඕනේ ඒත් එක්කම තියෙනවා බයක් ආසයි බයයි අතර තමයි අපි හිත දුවන්නේ ඉතින් සමහර වෙලාවට ආසාව කියනවා නෑ නෑ කොහොම හරි ගිහිල්ලා මෙයාව හොයාගමු කියලා අපි හිතමුකෝ දැන් විවාහක ජෝඩුවක් කියලා එයාට විවාහයෙන් පිට ඉන්න තව කාන්තාවක් හරි පුරුෂයෙක් ගැන හරි ආස හිතෙනවා ඉතින් ආස හිතිලා ටිකක් යන්න හදනකොට එතකොට තේරෙනවා මේ ගිහිල්ලා මාව අහුවෙන්න පුළුවන් නේද එතකොට ඒ බය එනවා බයවම අපව මෙතනට එනවා. ඉතින් ඔන්න ඔය දෙපැත්තට ඇදී ඇදී අනේක තමයි අපි ආදරය කරනවා කියලා කියන්නේ. දැන් අර ක්‍රිකට් ගහන පිල් දෙකේ නම් අඩු ගානේ පිල් දෙකක් ඉන්නවා. නමුත් මෙතනදී අපේ හිත ඇතුළම ඉන්න පිල් දෙකක්. මම කැමති කෙනෙක් ඉන්නවා මට එයාට කතා කරන්න ඕනේ කියලා මම හිතනවා. දැන් මම කතා කරන්න කැමැත්තෙන් ඉන්නවා. ආයි මම කියනවා ඉතින් මම කතා කරලා නිකන් මේ මොකද දැන් මේ නිකන් එයාට එපා වෙන්න ඕනේ නැහැ මම කතා කරලා. එතන මම කතා නොකර ඉන්නවා. හැබැයි මම කතා නොකර ඉන්නකොට ආයේ හිතනවා මේ හැබැයි මම කතා කරන්න කැමතියි. ඒතර කතා කරන්න එපා කියන කෙනා. කතා කරන්න කියන එක. එයා ගැන හොයා බලන්න කියන එක නෑ නෑ හොයා බලන්න ඕනේ නෑ කියන එක නෑ දෙන්නම මන් තුල එකවර ජීවත් වෙනවා. ඔය එකකින් කොයි වෙලාවකරි එක්කෙනෙක් ජයග්‍රහණය කරලා සමහරට අද මම කතා කරනවා නැත්නම් කතා නොකරනවා. ඕක හරියට මේ ඔයා කිව්ව එක හරියටම හරි. ඒ කියන්නේ මෙතන අපි ලබන්නේ తాවකාලික ජයග්‍රහණයක් විතරයි. දැන් බලන්න ලංකාව කාලයක් එක දිගට වර්ල්ඩ් කප් දින්නා. දැන් වර්ල්ඩ් කප් පරදිනවා. හැබැයි කව දිගටම වර්ල්ඩ් කප් පරදින්නේ නැහැ. ආයි දවසක දිනනවා. අපි හිතමු කණ්ඩායම් දෙකයි හිටියේ කියලා. එකම කණ්ඩායමක්වත් දීර්ඝකාලීනව සදාකල් දිනන්නෙත් නැහැ. සදාකල් පරදින්නෙත් නැහැ. ඉතින් අර ඔයා කිව්වා වගේ කාලෙන් කාලෙට ඒ වටපිටාව අනුව ඔය අදහස් දෙකෙන් එකක් දිනනවා. ඉතින් ඒ తాවකාලික ජයග්‍රහණයක් එක්කෙනෙක්ට හම්බ වෙනවා. අනිත් අදහස පරාජයටපත් වෙනවා తాවකාලිකව. ඒකින්දම නේද හඳුරන්නේ දැන් උදාහරණයක් විදියට දැන් අපි අපේ සාමාන්‍ය ජීවිතේ මම මේ කියන්නේ අර මේ සාමාන්‍ය ජීවිතේ මිනිස්සු සතුටු වෙන්නේ එක්තරා විදියකට නිකන් දුක් විඳීමේ ප්‍රතිඵලයක් හැටියට මට හිතෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු උදාහරණයක් විදියට ඔන්න කවුරු හරි මම කැමැත්තෙන් ඉන්නවා දකින්න කැමති කෙනෙක්. එයා මට දකින්න නැහැ. ඉතින් දකින්න නැහැ කියන්නේ මම දුකෙන් ඉන්නේ. එහෙම දුකෙන් ඉඳින් එක දවසක මට එයාව දකින්න ලැබෙනවා. අන්නේ දරමට සතුටු හිතෙනවා. ඒ කියන්නේ එතකොට මම සතුටු වෙන්නේ ඇත්තම සතුටු වෙනව නෙමෙයි අර මේ මෙච්චර මෙතෙක් මන් දරා සිටපු පීඩාව මට අද නැහැ. මොකද එයා මට හම්බුණා. හැබැයි හෙට මට ආයියාව හම්බුන්නේ නැති වුණාම මම නැවතත් ආයි අර මම දැන් සතුටු වෙච්ච මොහොතේ චුට්ට දුකට පෙළ ගන්නවා. ඒ කියන්නේ මේ සතුට උපදින්න අර දුක අනිවාර්යයක් විදිහට පවතින ඕනේ. අර සතුට අරකින් සතුටු වෙනව නම් අනිවාර්යයක් විදිහට පස්සෙන් ඊළඟ දවසේ එයා හමුන වෙන දවසේ මට දුකත් එනවා. නෑ ඒක තමයි හරියටම හරි ආයි පාරක්. ඕක තේරුම් ගන්න ලේසිම දේ තමයි අපේ ඇඟේ තුවාලයක් සිද්ධ වුනහම. දැන් තුවාලයක් සිද්ධ වෙලා තුවාලේ හොඳ වේගෙන යනකොට අපිට සතුටුයි නේ. අද හොඳ වුණා. ඊට වඩා අද හොඳයි. එන්නෙන්ද තුවාලේ හොඳ වේගෙන යනකොට අපිට සතුටුයි තුවාලේ හොඳ වීම ගැන. ඉතින් තුවාලේ සම්පූර්ණයෙන්ම හොඳ වුණාමනේ අපිට උත්පරිම සතුට වෙන්න ඕනේ. හැබැයි ඉතින් ওই තුවාලේ හොඳ වෙන්න කලිනුත් ඒ විදිහට අපි ඉන්නේ නෑනේ. තේරුණද මං කියපේ? ඒ කියන්නේ ඔබ හයිත් කිව්වොත් දැන් තුවාලයක් හැදුනහම අපිට දුකයි.
හැබැයි තුවාලේ හොඳ වේගෙන යනකොට අපිට සතුටුයි. තුවාලේ එන්න එන්න හොඳ වේගෙන යනකොට අපිට සතුටුයි. තුවාලේ හොඳ වෙනවා කියන්නේ සාමාන්‍ය තත්ත්වයට ඇඟපත් වුණා කියන්නේ. නමුත් සාමාන්‍ය තත්ත්වෙනේ දැන් ඔයාලා ඉන්නේ ඒක සතුටක් තේරෙන්නේ නැහැ. මොකද එහෙම සතුටක් නැහැ. අනේ මට තුවාලයක් නැහැ නේ කියලා සතුටක් නැහැ. නැහැ. ඉතින් තේරුණාද දැන් ඇත්තටම සතුටු වෙන්න තුවාලයක් හදාගන්න ඕනේ. ඒක ඉතාමත් නිවැරදි අදහසක්. මට මේක තියෙන සූත්‍රයේ හරියටම මතක නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ එක වෙලාවක උපමාවක් කරන් පෙන්නනවා මේක හරියට හොරි කහනවා වගේ කියලා. ඒ කියන්නේ හොරියක් හැදිලා තියෙද්දි හොරි කහනකොට පොඩි ආශාදයක් එනවනේ. ආශාදයක්. ඉතින් මේ එක හොරියක් අහනකොට මෙච්චර ආශාදජනක නම් හොරි දෙකක් මගේ ඇඟේ තිබුණා කොහොමද? එහෙම වෙන්න බෑ. ඉතින් හොරි දෙකක් හදාගන්න. ඉතින් හොරි දෙකකට ඔහමනම් ගොඩයකට කොහොමද කියලා ඔන්න හොරි ගොඩක් හදාගන්න වගේ. ඉතින් අර මිනිස්සු හොරි කහනවා වගේ ඒක නෙවෙයිද පොඩි කාලේ ඉඳන් ලොකු වෙනකොට අවුරුදු 40 වෙනකොට මිනිස්සු හොරි එකතු කරගත්තේ නේද? ඒ කියන්නේ අපි හොරි වගාවක් කරන්න කියන්න බලුවා අපිට ඒක වදේක නේද? ඒ කියන්නේ අපිට ආශාදය හොරි කහන කේනන් අපිට ආශාදය තියෙන අපි පොඩ පොඩ දවස් ඉඳන් කරලා තියෙන ඉපදිච්ච දවස්වල හොරි නිර්මාණය කරගැනීම වගේ වැඩක් එක පැත්තකින් නේද? ඒක පෙන්වන්න තියෙන තව ලේසිම දෙයක් තමයි අවුරුදු 5ේදී ඔයාලට කොච්චර දේවල් ආйти වෙලා තිබුණද? හොරි කීයක් තිබුණද? ඒ කාලේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ, බොයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ. සෙල්ලම් බඩු කීපයක් විතරයි තිබුණේ. අම්මා තාත්තා හිටියා, සහෝදරයෝ හිටියා. එච්චරයි තිබුණේ. හැබැයි අවුරුදු 15 වෙනකොට පොත් තියෙනවා, ලස්සන පින්තූර තියෙනවා. අර පොඩි ළමයි අපේ ඒ කාලේ ලිව්වේ අර ස්ක්‍රැප් බුක් කියලානේ, අර ගෑනු ළමයි පිරිමි ළමයින්ට දීලා අර මේවා කරන්නේ. ඔටෝග්‍රාෆ්. ඔටෝග්‍රාෆ්. ඔටෝග්‍රාෆ් එකේ කේව තියෙනවානේ. ඉතින් අවුරුදු 25 වෙනකොට ඔන්න එතකොට හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා, වයිෆ් කෙනෙක් ඉන්නවා, ළමයි ඉන්නවා. අවුරුදු 40 වෙනකොට ඉතින් දැන් අර අර උදාහරණයට ගැලපෙන්නේ නැද්ද? හොරිය කසන එක හොඳයි කියලා හොරි දෙකක් තියෙනවා දැන්. ඉතින් පොඩි කාලේට සාපේක්ෂව දැන් හොරි වැඩි. ඉතින් ඒක තමයි පොඩි කාලේ තිබුණු නිදහස දැන් නැති වෙලා තින්නේ. පොඩි කාලේ ළමයෙක්ට තිබුණු නිදහස දැන් පේන්නේ නැහනේ. මම ඒක හොඳටම දකින්නේ මේ අපේ මේ ළඟ තියෙන මොන්ටිසෝරියක්. ඒ ළමයි අවුරුදු 3යි 4යි 2යි 3යි 4යි. ඒ ළමයින්ගේ මූණ වල තියෙන නිදහස ඒ ළමයින්ව ගණ්ඩ ඇවිල්ලින් අම්මලගේ නැහැ. අම්මලගේ මූණු අර හැපිච්ච ත්‍රීවිල් වගේ. මේ හරියටම හරි. දැන් අපි දකිනවනේ දැන් මේ අපේ වයසේ මේ අපේ කණ්ඩායමයටත් බොහෝ විතර කුංචි ළමයි ඇති. දැන් අපි දන්නවනේ මම දැකලා තියෙන ඕනතරම් මේ බස්වල හැම මේ ඉන්න ළමයි ඔය අම්මලා හැම ළමයින්ව අතේ එල්ලන් යනකොට ඒ ළමයි ඉන්නේ වෙන ලෝකවල. ඒ කියන්නේ ඒ ළමයි තනියෙන් ඒක ඩොංගේ ලෝකේ නටනවාද බස් එකේ සෙනග මැද්ද හරි ඒ ළමයා ළමයිගේ තන. දැන් අපි කවුරුත් එහෙම කරන්නේ නැහනේ දැන්. නේද? ඒ කියන්නේ අපිට එහෙම කරන්න බැරි කමකුත් නැහැ. දැන් බස් එකේ හිටගෙන යනවා කියලා බස් එකේ මෙන්න මේ විදිහට යන්න ඕනේ. එහෙම කියන නැත්තම් නිකන් හරියන්නේ නැව ගන්නෑ. නමුත් අපිට එහෙම පුරුදු වෙලා තියෙනවා නෑ නෑ. බෑ මිනිස්සු බලන් ඉන්නවා. අපි මේකට බොහොම ආකෘතිගත වෙලා, ඒ කියන්නේ මේක ආයි මේක අපේ අර නිදහස එහෙම නැත්තම් මේක ඇතුලේ. දැන් ළමයි ඇත්තටම මම දැකලා තියෙනවා මේ මේ තියෙන තැන් වලත් මම ඔන්න ඔතන දියල්ලක් මෙන්න මෙතන මෙහෙම අපි දැන් දියල් දිගේ බලන. ඒ කියන්නේ මේ ඔක්කොම සොයන්ව ලෝකය නිර්මාණය කරගන්න. දැන් හිතන්න කොරමට මොකද දැන් මේ මෑත කාලේ ඉඳලා දැන් අපි කොරෝනා වලට මේ වහලා තිබුණානේ. හැමෝටම තිබුණු ප්‍රශ්නේ තමයි මේ ගේ ඇතුලේ හිර වෙලා එළියට යාගන්න විදියක් නැහැ හැම කෙනෙක්ම. ඉතින් පොඩි ළමෙක් නම් මේක අපිට පුළුවන් ගෙදර ඕනනම් හදාගන්න. අර තියෙන්නේ මාකට් එක, අර තියෙන්නේ රස්සාව කරන තැන, අර තියෙන්නේ මෙතන මෙන්න මෙතන තියෙනවා දියල්ල. මොකද මනසින් හදාගෙන වෙයි. මොකද ළමයි ගේවල් ඇතුලෙත් එහෙම සතුටින් ඉඳලා තියෙනවා. හැබැයි අපිට ඒක කරන්න දැන් බෑ. අපිට වැඩි ඩියුටි කර එක්ක හුරලා ඕනනම් ඊළඟ සැරේ ආයෙ රට වැහුවෙන් පස්සේ ඕනනම් නෝනට මහත්තයෙක් එක්ක හුරලා ඒ වගේ ගෙදර හදාගන්න පුළුවන් පොඩි සෙල්ලම් ගයක් වගේ පරණ ආකෘතිකට යන්නත් පුළුවන් අවශ්‍ය නැහැ. ඇත්තට මේ අදහසේ නැවතත් ඉතහරි. මොකද මගේ ජීවිතය ගත්තොත් අපිට ලොකු වෙලා දැන් මන් තැන දැන් ඔය ඩොලර් එක වැඩි වෙලා කාර් එකක් ගන්න උනොත් මිලියන 5ක් විතර ඕනනවනේ, ලක්ෂ 50ක් විතර ඕනනවා. හැබැයි පොඩි කාලේ අපිට කාර් එකක් ගන්න උනොනහම ගිනි පෙට්ටියක් විතරයි ඕන වෙන්නේ. එතකොට මට මතකයි පොඩි කාලේ මම අර මේ රොකට් ඇව්වා, අර රෙනෝල්ඩ්ස් පෑන තියෙන්නේ ඒකේ අර උඩම කෑල්ල අර මේ මේ රොකට් එකේ අර වෙන් වෙලා එන කැප්සියුල් එකේ තියෙන මේ වගේ අර ඉස්සරහම තියෙන කෑල්ල. එතකොට පිටිපස්ස කෑල්ල ගලවනවා. ඔහොම ඔහොම යවන රොකට් එක ඔහොම යවනවා. يعني දැන් අපිට රොකට් එකක් යවන්න ගියොත් අර වර්ජින් ගැලැක්ටික් එක 1,250,000 ඕබිට් එකට යන්නේ. දැන් අපේ හැමෝටම දැනුත් අපි ගත්තාම අපි දන්නවා අපි වාහන ගන්නවා. වාහනවල ඉතින් වටිනකමක් තියෙනවා කොහෙට හරි යන්න එන්න. මම කියන්නේ ඊට අමතරව අපි වාහනයෙන් ලැබෙන මානසික සුවයක් තියෙනවානේ. අර සමහරට වාහනේ ගෙදර තියන් මේ හොද හොද එක දිහා බල බල අපි ගන්න යන එකම නෙමෙයිනේ ෆොටෝ ගහ ගහ يعني ඒක ලැබෙනවානේ මානසික සුවයක් තමයි කට්ටියට කියනවා හම්බුනායින් පස්සේ මේ මම මේ වාහනේ මේ ගත්ත කියලා. එතකොට ඒ මානසික ආශාදයයි දැන් අර වහන්ස කිව්ව ගිනි පෙට්ටියක් කරන් ඒත් ළමයා මානසික ආශාදයනේ. ආයේ ආගේ ලෝකෙ තුර හිතා ගන්නවා මේ මගේ වාහනේ, මෙන්න වාහනේ, මෙන්න පාර, මේ වාහනේ යනවා, මේ දැන්
අයට හොඳට දකින්න පුළුවන් තමන්ගේ දරුවෝ තියා බලන් හිටියොත් නිරීක්ෂණය කරොත් අපි දරුවන්ට උපදෙස් දෙන වෙලාවේ දරුවන්ගෙන් අපි ඉගෙන ගන්න කියලා පොඩ්ඩක් නිරීක්ෂණය කරොත් අපිට පේනවා මේ කියන්නේ දැන් ඔබ වහන්සේ කියන්නේ මේ සුවයයි දැන් මේකත් ගන්නේ මානසික සුවය අරකත් ගන්නේ මානසික සුවය මේ දෙක අතර නැත්නම් බරතරයක් නැත්නම් එකමද මේ මේ දෙක අතර චූටි වෙනසක් තියෙනවා චූටි වෙනස එකක ප්‍රයෝගීතාවය වැඩි ඒ කියන්නේ දැන් අර පොඩි ළමයා ඒ කාර් එකෙන් සෙල්ලම් කරාට ඇත්තටම කාර් එකෙන් කොහෙටවත් යන්න බෑනේ නමුත් වැඩි හිටියට තියෙන කාර් එකෙන් යන්න පුළුවන් හැබැයි අර චාමර කිව්වා වගේ ඒ කාර් එකෙන් යන ප්‍රමාණයට වඩා සුවය වැඩිපුර ගන්නෙ මානසිකව හදාගත් එකෙන් ඒ කියන්නේ ඒ කාර් එකේ බ්‍රෑන්ඩ් නේම් එක දැන් උදාහරණයක් විදිහට ඕක දැන් බ්‍රෑන්ඩ්ස් ගත්තාම බ්‍රෑන්ඩ් එක තියෙන ෆන්ක්ෂනල් වැලියු එකයි ඒකේ තියෙන පර්සීව්ඩ් වැලියු එකයි කියලා අපි හිතමුක ප්‍රයෝජ්‍ය වටිනාකම සහ සංකේතීය වටිනාකම අපි ඔරලෝසුවක් ගත්තොත් ඒ ඔරලෝසුව පටේක් ෆිලිප් ඔරලෝසුවක් වුණොත් ඒක ඒකෙත් පේන්නේ එකම වෙලාව තමයි අපිට හිතන්න බලව ඕක අවුරුදු 50ක් 100ක් තියෙයි කියලා. ඉතින් 50 100ක් මිනිස්සු ඉන්නෙත් නැහනේ. එකම වොච් එක අවුරුදු 50ක් දන්නුනමත් එපා වෙනවනේ. ඉතින් ඇත්තටම එච්චරකල් පාවිච්චි කරන්නෙත් නැහැ. නමුත් ඒ බ්‍රෑන්ඩ් එකට අනිත් මිනිස්සු දීලා තියෙන වටිනාකම ඒකුඩ මට මානසික සන්තෝෂ වෙන්න පුළුවන්. හැබැයි මම මේ දකින්නේ මේ ඔය හැමදේම අපි මානසිකව සාදා ගන්න සන්තෝෂ කියන එක යම් කිසි ප්‍රමාණයකට අපේ සහෝදර සහෝදරියෝ දන්නවා. නමුත් මම මේ දකින්නේ ඒකේ භයානකම කාරණේ ඔක නෙවෙයි. කවුරු හරි පොඩි ළමෙක් එහෙම මානසිකව සතුටු වෙනවා දැක්කම අම්මලා තාත්තලට ඒක ඉවස ගන්න බැරි වෙන එක. ඒ කියන්නේ මම එහෙම දකින්නේ කවදාවත් දැකලා තියෙනවද ළමයි කෑ ගහ උඩ පනිනකොට ඒ ළමයින්ට ආ පුතේ ඇති වෙනකල් කෑ ගහලා නටන්න කියලා අම්මලා කියනවා. හැමෝම කියන්නේ නෑ නෑ පොඩ්ඩක් කටවහගෙන ඉන්න එහෙම කරන්න එපා කියලා. ඇත්තටම අම්මලා ළමයින්ට වැඩිපුර සලකන්නේත් ළමයි ලෙඩ වෙලා මල අනිකව ඉන්නකොට. ළමයි හොඳට සන්තෝෂෙන් ඉන්නකොට කවදාවත් හොඳ මූණ පෙන්නන්නේ නෑනේ. පොඩ රවාගෙන තමයි ඉන්නේ ළමයි දඟලන විදිහ. ඒක අයිපාර මම මෙහෙම කිව්වට මම දන්නවා ළමයි හදන්න ගියාම ඒ ළමයින්ගෙන් එන කරදරයක් තියෙනවා. නමුත් ඒ ළමයි ඒ ගන්න සන්තෝෂයට අපි කැමති නැහැ. මොකද එක්තරා ආකාරයකට අපි ඊර්ෂ්‍යා කරනවා ඒ ළමයින්ට. නමුත් ඒ ළමයා අසනීප වෙලා වැටිලා දුකින් ඉන්නකොට අපි ඒ ළමයට ගිහින් අනුකම්පා කරනවා. මොකද එතකොට තමයි අපිට වැඩිපුර ආදරේ පෙන්වන්න පුළුවන්. ඉතින් කපටි ළමයෙක් ඕක ඉගෙන ගත්තොත් එයා කරන්නේ හොඳට ඉන්නකොටත් නරකයි වගේ පෙන්නනවා. ඉතින් මම මේ කියන தত্ত্বය ඇත්තටම ඔය ડિප්‍රෙෂන් රිලේටඩ් ප්‍රශ්න වලට සෑහෙන්න බලපානවා. ඒ කියන්නේ ડિප්‍රෙෂන් නෙවෙයි සාමාන්‍ය නෝනයි මහත්තයා ගත්තාම නෝන අසතුටින් ඉන්නවා දැක්කමනේ මහත්තයා පොඩ්ඩක් ඇවිල්ලා මේ ඒකට මොකක් හරි කරන්න හදන්නේ. ඒක චියර් කරන්න හදන්නේ. ඉතින් එතකොට නෝනාවක දිගටම කරනවා. නෝන ඇත්තටම අසතුටින්ුත් නෙවෙයි ඉන්නේ. ඒ කියන්නේ ડિප්‍රෙෂන්ස් පවත්වගෙන යන අපි නොදනුවත්ව සමහරවල් ડિප්‍රෙෂන් අපි ආසාවෙන් පවත්වගෙන යනවා. කැමැත්තෙන් කියන මොකද ඒක අපිට වාසගතයි කියලා අපිට හිතෙනවා. ඔන්න ඕක කියන ප්‍රශ්නේ තමයි. දැන් ඕක මං කියන්නේ දැන් ඕක අපි හිතමුක පොඩි ළමෙක් ඕක ඉගෙන ගත්තා. හරිද? එයා දන්නවා අම්මලා මං සන්තෝෂයෙන් නටනටා ඉන්නකොට මට එච්චර අවධානය යොමු කරන්නේ නැහැ මට බනිනවා. හැබැයි මං අඬාගෙන ඉන්නකොට පොඩ්ඩක් ඇඬුවොත් මට හොඳට සලකනවා. දැන් ඔන්න ඔය අපි පොඩි කාලේ ඉගෙන ගන්න ඒවානේ අපි ලොකු වෙලාත් පාවිච්චි කරන්නේ. ඉතින් ඔන්න ලොකු වෙලා එයා වටේ ඉන්න කට්ටියට පෙන්නනවා මම හරි කනස්සල්ලෙන් ඉන්නේ මම ડિප්‍රෙස්ඩ්. එහෙම කියලා. මොකද අනිත් කට්ටියගේ අවධානය ගන්න. හැබැයි වැඩේ වෙන්නේ අර කියලා තියෙනවානේ ෂේක්ස්පියර් මේ ලෝකයේ රංගමඩලක් අපි නළුවෝයි කියලා ඔයා ඉදා කිව්වේ ටික වෙලාවක් කරනකොට අපිට අමතක වෙනවා අපි රඟපානවා කියලා. අපි ඒක අපි ඇත්තටම කරගෙන යනවා. අපේම උපායට අපි නතු වෙනවා. නතු වෙනවා. ඉතින් ඕකේ අර මනෝවිද්‍යාත්මක බැලුවම තියෙන ප්‍රශ්නේ මේ සාමාන්‍යයෙන් අපි ડિප්‍රෙෂන් කියන රඟපාපු එක ක්‍රොනික ડિප්‍රෙෂන් එකක් බවට පත් වෙනවා. ඇත්තටම ડિප්‍රෙෂන් වෙනවා. ඉතින් අයිපාරක් දැන් බලන්න මේ අපි ළමයි හදනවා. මං කියන්නේ මේ ළමයි දඟලන එක එකේ තියෙන යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා ඒ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා නමුත් ඒ කට්ටිය ඒ ගන්න මානසික සුවය එයාලට ගන්නකොට ඊර්ෂ්‍යා කරන්න එපා එයාලට අපි කොච්චර ආදරේ වුණත් අපේ හිත යටින් සියුම් ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා අපිට මෙච්චර සතුටින් ඉන්න බෑනේ මුන් කොහොමද මෙච්චර හොඳට සන්තෝෂෙන් ඉන්නේ කියලා අන්තිම අමුතුර දැන් ඒ අර මානසික සුවය ගැන කතා කරන් පස්සේ අපි කුවර කාර් උදාහරණයේදී අපිත් ගත්තාම කාර්යක් අපිත් ඉඳිනේ මානසික සුවයක් අය ප්‍රයෝගිතා වටනකමක් තියෙන එක හරි හැබැයි දැන් මෙහෙම එකක් තියෙනවානේ දැන් හිතන්න අපි කාර් ගත්තොත් මම කාර් ගැන එච්චර දන්නේ නැහැ මම දන්න ප්‍රමාණයෙන් කිව්වොත් ඒ කියන්නේ අපි ගත්තොත් මම දැන් මරුටි කාර් එකක් ගත්තා කියලා මරුටි වර්ගය කියන්නේ සාමාන්‍යයෙන් ලොකු වියදමක් නැති කාර් එකක් ගත්තා කියලා දැන් මට මරුටි කාර් එකක් ගත්තා දැන් මට ඕන නම් ඕක අපේ කාර් නැති මනුස්සයෙක්ගේ ඉස්සරහන ගන්න ලොකුවට නවත්තලා පොඩ්ඩක් පෙන්නන්න පුළුවන් ඔයාලට කාර් නැහැ මට තියෙනවා කියලා. හැබැයි දැන් මම දන්නව නම් තව කාර් ගැන ඩෝගේ බෙන්ස් තියෙනවා, ප්‍රාඩෝ තියෙනවා, මොන්ටෙරෝ තියෙනවා, නම් මනං જાති තියෙනවා කියලා. එහෙම නැත්නම් ඒ කාර් තියෙන තැනක එහෙම නැත්නම් මගේ රැකියාව හරි මං මොකක් හරි මං ඇසුරු කරන සමාජේ නැත්නම් මගේ අසල්වැසියොන්ට තියෙන ඔක්කොම මේ જાතියේ ලොකු කාරණා මට දැන් ඔතන මානසික සුවයක් ලැබෙන්නේ නැහනේ. ඒ කියන්නේ දැන් මට ඕක තියාගෙන අර කාර් අපිට තියෙන ඊපස් ප්‍රශ්න මේ කාර් එක ගිහිල්ලා අර කාර් රස්සේ මේ පාක් කරන්නත් මට ලැජ්ජයි වගේ තැනක්. සුපර් මාකට් එකට ගියාම අර වගේ ඔක්කොම කාර් එකේ මේක තිබ්බහම නිකන් කවුරුත් මාව ගණන් ගන්නෑ වගේ. දැන් එතකොට අපිට ඔය මේ දැන්
දැන් සම්මතයෙන් තියෙන්නේ මෙන්න මේ කාර් එක හොඳයි මේ කාර් එක නරක නැහැ මේ කාර් වැඩක් නැහැ මේවා ඉන්දියන් මේවා ජපාන් ඒ කියන්නේ මොකක් හරි එහෙම තියෙන සම්මතයෙන් එළිය හදලා තියෙන්නේ. එතකොට දැන් ආයේ පුංචි ළමයා උදාහරණ ගත්තාම අර පුංචි ළමයා ගිනි පෙට්ටියෙන් සතුරු වෙනකොට කවුරුත් ඒක ගිනි පෙට්ටිය කියන කාර්යයක් මේ 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 ගිනි පෙට්ටි නෙමෙයි මේ එහෙම නැතුව මොකක් හරි මේ මේ දත් බෙහෙත් පෙට්ටි තමයි හොඳම කාර් විදියට වගේ මොකක් හරි එහෙම සම්මතයක් නැහැ. එයාම තමයි ඒකට බර තියාගන්නේ. එයා හිතා ගන්නවා මේ තමයි ප්ලේන් එක. මේ තමයි ජෙට් එක. මේ තමයි රොකට් එක. මේ තමයි මේක හොඳම කාර් එක. එයා ඒක හිතාගත්තාම කියන්නේ මොකද? එයාගේ මානසික ලෝකය ඇතුලේ එයාකට තියෙන බරත් එක්ක එයා ඒකත් එක්ක සතුටින් ඉන්නවා. හැබැයි අපිට මේ එළියේ මේ හදපු සම්මතය. ඒ කියන්නේ අපි නෙමෙයි මේ සම්මතයන් සමහරලාට එළියෙන් අපිට හදලා තියෙනවා වෙන බ්‍රෑන්ඩ් එක වෙන මේකයි. මේකෙන් දාම තමයි ඔයාලට සතුට එන්නේ. මේකෙන් දාම ඔයාලට සතුට එන්නේ නැහැ. මේ වාහනේ පාවිච්චි කරාට ඔයාලට සතුට එන්නේ නැහැ. සතුට කියන්නේ අපිට ඒකෝ දැන් මම රසාව කරන්නේ ඇඩ්වර්ටයිසිං වල එක මම හොඳටම දන්නවා. ඒ කියන්නේ අපි වෙළඳ උපක්‍රමයක් විදිහට පාවිච්චි කරනවා. ඔයාට සැබෑ සතුට භුක්ති විඳින්න ඔයා මෙන්න මේ වෙළඳ නාමය මේ සන්නාමයේ තියෙන දෙයක්ම ගන්න ඕනේ කියලා. එක පැත්තකින් අපි ළමයින්ට වඩා ළම ඒ කියන්නේ මට හිතනවා එහෙම ගත්තයින් පස්සේ මේ සංකේත ලෝකයේදී ළමයි වඩා ස්වාධීනයි අපිට වඩා. ඒ කියන්නේ යා එයාට ඕන බර තැබීම් ටික ගන්නවා. නමුත් වැඩිහිටියෝ විදිහට අපිට බැරි වෙලක් තියෙනවා නේද? ඉතින් ඒකට ඇත්තටම ඒකට හේතුව මේ සංකේත ලෝකයට අපිට ඕන නම් කියන්න පුළුවන් සාමූහික මෝහණයක් කියලා. සාමූහික මෝහණයක්. ඒ කියන්නේ අපිට පිස්සු කියලා කියන්න පුළුවන්. අපිට පිස්සු. ඉතින් මේ පිස්සුව ඇතුලේ අපි හැමෝම සාමූහික මෝහණයකට අහු වෙලා ඉන්නවා. මම කියන්නේ සාමූහික මෝහණයට හොඳම උදාහරණයක් සල්ලි. දැන් මේ දවස්වල ඩොලර් නෑ එහෙම කතන්දර කියනවනේ. දැන් ඔය සල්ලි කියන එකේ ඇත්තටම තියෙන වටිනාකම මොකද්ද? දැන් පොඩි ළමයට සල්ලි දුන්නාම ඒ පොඩි ළමයා ඒකෙන් වැඩක් ගන්න නෑනේ. අපිට හැබැයි ඒ එහෙම කිව්වට දැන් ඒකේ සල්ලි වල අපිට සල්ලි දීලා බඩු හුමාරු කරගන්න පුළුවන්. මොකද හැමෝම මෝහණයකට ලක් වෙලා ඉන්නකොට ඕක හරියට දැන් අර පොඩි ළමයි එකතු වෙලා සෙල්ලංගයක් දැම්මම ඒකේ සමහරට එළවලු විකුණන එක්කනට කොස්කොල්ල දීලා තෙලවලු ගන්න පුළුවන් නේද? ඉතින් පොඩි ළමයි ඒ සාමූහිකව පණවා ගත්තා වගේ අපිත් පණවගෙන ඉන්නවා. එකම දේ අපි හිතනවා අපි පණවා ගත්ත එක ඇත්ත පොඩි අය පණවා ගත්ත එක බොරු කියලා. ඉතින් ඒක එහෙම විශේෂයක් නැහැ. ඒ කියන්නේ අපි මොකක් හරි ඒකට ළමෙක් දැඟලුවොත් අපි ආට බයිනවා. අපි ළමයි බයින්නේ අපිත් ඒ වගේම සමහරලාට සමහර දේවල් අර ඉඩම ගන්න අර වාහනේ ගන්න අර දේපල අත්පත් කරගන්න අර යට යන්න තියෙන දේ නඩු කියේ කිය සෑහෙන කාලයක් ළමේ තරම්ම සමහරට ළමේටත් වඩා හපන් විදිහට අපි ලට්ටන ළමයි කියන්නේ ඔය තාත්තේ මොනවද ඔය කරන මොඩ වැඩේ කියලා අහන්නේ. හැබැයි ඒකත් එහෙම තමයි. ඔව්. ඒත්තරම අපිට අමතක වෙනවා අපි මේ ඇඟපතින් ලොකු වෙලා මුහුකුරා ගියාට අපේ මනස මුහුකුරා යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අපි අර පොඩි කාලේ කොස්කොල දීලා සෙල්ලම් බඩු ගත්තා වගේ දැන් සල්ලි දීලා සෙල්ලම් බඩු ගන්නවා. ඉතින් අපි හිතනවා මේ ඇත්ත මේක රියල් කියලා. ඉතින් ඇත්තටම මේ රියල් කියලා හිතාගෙන ඉන්නේවා කොච්චර රියල්ද කියලා තමයි බලන්න තියෙන්නේ. දැන් ඔය චාමර කිව්වනේ දැන් අර ඇඩ්වර්ටයිසිං ෆීල්ඩ් එකේ එහෙම වටිනාකම් ඇති කරන විදිය. ඉතින් දැන් අපේ එහා පැත්තේ තියෙන මෝල්ඩිව්ස් කියන රට ඒක එහෙම එක ලස්සන රටක්. ඒකේ වතුර නිල් පාටයි එහෙම එකක් තියෙනවා. නමුත් ඒ කට්ටිය කැම්පේන් එකක් ගෙනියනවා මැරෙන්න කලින් මේ මෝල්ඩිව්ස් කියන රට ගිලෙනවා. ඉතින් මැරෙන්න කලින් පුළුවන් නම් ඔයාගේ ආදරවන්තියව අපි දැන් මේ ආදරය ගැන කතා කරන්නේ. ආදරවන්තියට එච්චරම ආදරේ නම් මේ ගිලෙන්න කලින් මේකට ගෙනියන්න කියලා. ඉතින් ඔන්න ඕක මාකටිං කැම්පේන් එකක්. නමුත් ඒක සාමූහිකව මිනිස්සු කොච්චර වැළඳගත්තද කිව්වොත් හැමෝම එතනට යනවා. ඉතින් දැන් මෝල්ඩිව්ස් මං කියන්නේ ලස්සන නැති රටක් කියලා. ඒක ඇත්තටම ලස්සනයි, වතුර ලස්සනයි. නමුත් ඔයිට වඩා ලස්සන දැනුත් ලෝකේ තියෙනවා. නමුත් ඒවට යනවට වඩා මිනිස්සු වැඩි ගාණක් දීලා මෝල්ඩිව්ස් වලට යනවා. මොකද අර මැසේජ් එකකින් ද. ඒක ඇත්තටම දැම්ම ගිලෙන්නෙත් නැහැ. තව ගොඩක් කල් යනවා ගිලෙන්න. ගිලෙනවා කියන්නේ හිතන් ඉන්න එකනේ. දැන් ඔබ වහන්සේ ඔහොම කිව්වම තමයි මට තව හොඳ උදාහරණයක් මතක් වුණා. මම නිකන් කියන්නම්. දැන් මේ මෑත කාලේන මේ අපි දන්නවා ලොක්ඩවුන්ස් දැන් අපි මෑතක් තුනයි ඉටිස් සතත් ලොක්ඩවුන් මම දැන් පුද්දලිකව මම වැඩ කරන සමහරට මම දන්නවා සමහර ආයතනවල මේ දැන් අපි හිතුවනේ මේ ආහාර හිඟයක් එයි කියලා. ඒ කියන්නේ බලාපොරොත්තු වුණේ අපි අපිට පුරුදු කරලා තිබුණේ අපිට ලොකුට වසංගතවලට මුණ දෙන්න දා අපි දැනගත්තේ වසංගතේන වසංගතයෙන් පස්සේ මේක රට ආර්ථික අර්බුදයක් යනවා. අපිට කන්න නැති වෙනවා. අපිට ගස් කොළන් තමයි කන්න වෙන්නේ. අපි ලොකු ආහාර හිඟයකට මුණ දෙන්න. එතකොට මුලින්ම ආවේ හඳුනන්නේ ආහාර හිඟය නෙමෙයි, ඇත්තටම ආහාර හිඟය පිළිබඳ බිය. එතකොට ආහාර හිඟය සහ ආහාර හිඟය පිළිබඳ බිය කියන්නේ දෙකක්. මොකද හේතුව මිනිස්සු පෝලිං ගිහිල්ලා මේ බඩු අරන් තිබුණ මම දන්න සමහර ආහාර නිෂ්පාදන සමාගම් තියෙනවා. ඒගොල්ලන්ට සප්ලයි එක ඒ කියන්නේ ඒ ඩිමාන්ඩ් එක වැඩි. ඒගොල්ලන්ට එච්චර ඒගොල්ලෝගේ සප්ලයි එකල හැදලා යම් අපිට මාසකට මෙච්චර යන නිෂ්පාදනය කරන්නේ ඒ දෙන්න බෑ. ඒ කියන්නේ ඒගොල්ලෝ ලොකු අර්බුදයකට ගියා. ඒගොල්ලන්ගේ සප්ලයි එක මදි වෙනවා. ඒ කියන්නේ ඇත්තට මිනිස්සු මේ ආහාර හිඟය කියන බීතිය විසින් කරලා තියෙන්නේ මිනිස්සු ආහාර අතර. හොඳට බැලුවොත් සමහරට අපි කිව්වට සමහර මිනිසුන්ට රස්සා නැති වෙන්නේ නැති රස්සා නැති වෙනද ලොකු ප්‍රශ්න ඇති වෙන්නේ නැති ව නැහැ කියන එක නෙමෙයි. හොඳට බැලුවොත් ගොඩක් මිනිස්සු මහත් වෙන තියෙන ඒ දවස්ට කියන වැඩිපුර කාලා.
ඉතින් අර ඔබ වහන්සේ අර කිව්වා වගේ කියන්නේ අපි හිතන එකට වඩා ඒ තියෙන එක තියනවා නේද වෙනස. ඇත්තටම මේ බුදුහාමුදුරුව හැමතිස්සෙම ගිහිලා කියන්නේ අපි මේ මානසිකව තාත්විකයි කියලා අරන් ඉන්න ලෝකේ ප්‍රශ්න කරන්න කියන්නේ. ඒකේ තාත්විකත්වය ප්‍රශ්න කරන්න. ඒකෙන් මම අදහස් කරන්නේ මේ ඔක්කොම මේ සිහිනයක් ඩ්‍රීම් එකක් කියන අදහස නෙමෙයි. මේ අපි දීලා තියෙන වැලියුස් කොච්චර ඇත්තටම ඇත්තද? ඉතින් ඔන්න ඕක තමයි මේ අපි බුද්ධ දර්ශනය ගත්තොත් ඒකේ තියෙන ප්‍රධානම සංකල්පය. ඒකට කියන්නේ ඥාන විභාගය කියලා. ඥාන විභාගයට ඉංග්‍රීසියෙන් කියන්නේ එපිස්ටමොලොජි කියලා. ඒ කියන්නේ අපි දැනට ඇත්තයි කියලා හිතන් ඉන්නේවා කොච්චර ඇත්තද කියලා චෙක් කරන එක තමයි මේ ඥාන විභාගය ඇතුළත කරන්නේ.